තුල මෙරටින් හමු වූ වැඩිම කොරෝනා ආසාදිතින් ප්‍රමාණය ඊයේ දිනෙන් වර්තා වුණා. එම සංඛ්‍යාව සටහන් වූයේ 33ක් ලෙසයි. ඊයේ දිනේ කොරෝනා වෛරස ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයන් 33 දෙනාගෙන් පුද්ගලයන් 32 දෙනෙකුම කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචි කරවන්. බණ්ඩාරනායක මාවතේ පළමු කොරෝනා ආසාදිතයා වර්තා වූයේ පසුගිය 15 වන දිනයි. එම කාන්තාව ඉන්දියාවේ සංචාරයක නිරත වී යලි දිවයිනට පැමිණි අයෙක්. මෙතරේ කොළඹ 12 බණ්ඩාරනායක මවතේ පවුල් 242කට අයත් පුත්කලින් දහසකට අධික පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශය පියවරගෙන තිබෙනවා. මෙතරේ ඊයේ දිනේ තුල අවසන් වරට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු කරගත් අනෙක් පුත්කලයා පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දුකු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මෙතර අද දිනේ පුත්කලින් 5 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව මෙරට COVID-19 වෛරසය ආසාදිත පුත්කලින් සංඛ්‍යාව 300 නවයක් දක්වා හෙළ ගොස් තිබෙනවා. එම පුත්කලින් අතරින් පුත්කලින් 199 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා. පුත්කලින් 98 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මෙතර වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේ නිවසක මාස 4ක් වයස ඇති කුඩා දරුවෙකු ඇතුළු තවත් පුත්කලින් 3 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිත රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ ඔවුන් PCR පරීක්ෂණය සිදු කිරීම සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට මාචර සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. ඔයාලා කවද්ද මේ ඉඳන් බණ්ඩාරනායක කවද්ද ගියේ? 4යි 3. මේ කොහෙද මේ යන්නේ මේ? ඒ කොහෙද මිනිස්සයා? මම අන්තිම වතාවට කියන්නේ දැන් පරීක්ෂණ ටික කරන්න අපි අරන් යනවා මොනම හේතුවක් නිසාවත් ඕගොල්ලන්ට මෙතනින් එළියට එන්න බෑ මාස 4ක් වයසදී කුඩා දරුවෝ සමග මෙම පුත්කලින් 3 දෙනා ඉක්ු දිනක බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිවසකට ගොස් රැඳී සිට නැවත වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයට පැමිණ තිබෙනවා. ඉන්නතුරුව තහවුරු වී ඇත්තේ ඔවුන් පසුගියදා නවාතැන්ගෙන සිටි බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිවසක කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවයි. කොළඹ බණ්ඩාරනායකපුරේ මේ 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 සැක සහිත රෝගියාගේ අක්කා ඉන්නවා. අක්කා සහ අම්මා. මේ ගෙදරින් නැහැ කියලා තියෙන්නේ. එයාගේ ආච්චි අම්මා අම්මා බලන්න ගිහිල්ලා තියෙනවා අඳිනීති වෙලාවේ බණ්ඩාරනායකපුරට. ඒ ගෙදර දවස් දෙකක් ඉඳලා තියෙනවා. මේ රෝගියා බලන්න ගිය වෙලාවේ යන වෙලාවේ මාස 7ක කුඩා දරුවයි ඒ අම්මයි ඒ තාත්තයි තමයි තුන්දෙනා ගිහිල්ලා තියෙන්නේ. ඒ ගිය ගෙදර මේ මේ තාත්තගේ නංගිට කොරෝනා කන්ෆර්ම් වෙලා තියෙනවා. මාස 7ක දරු පැටියවත් අරන් ගිහිල්ලා තියෙනවා මේ මේ අනාරක්ෂිත දැනට කුඩා දරුවා අර කොරෝනා ආසාදිත රෝගියා වටාගෙන ඉඳලා තියෙනවා. ඉතින් එතකොට දැන් රෝග ලක්ෂණ පහ වෙලා තියෙන මේ කුඩා දරුවටයි ඒ දරුවගේ අම්මට කිසියම් හේතුවක් නිසා මෙම සැකසිත රෝගීන් දෙන්නා හෝ තුන්දෙනා පොසිටිව් වෙලා ස්ථිර වුණොත් එම අපිට මේ ප්‍රදේශයේම ලොක්ඩවුන් කරන්න සිද්ධ වෙන තත්ත්වයක් තියෙනවා. ඒ තරම් භයානක විදිහට මේගොල්ලෝ අහල පහල ආශ්‍රය කරලා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.